එවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම අද මම ඔයාලට ගෙනල්ලා තියෙන වීඩියෝ එක පැන්සලක් භාවිත කරලා කොහොමද මුහුණක් නිර්මාණය කරන්න කියන එක කියලා දෙන්නයි උත්සාහ කරන්නේ මේ වෙලාවේ ඔයාලා ගාව තියෙන ඕනම පැන්සලක් මේකට භාවිත කරන්න පුළුවන් සහ ඕනම කොලයක් භාවිත කරන්න පුළුවන් A4 එකක් වුණත් කමන්නේ පැන්සල මොකක් හරි කමන්නේ තියෙන ඔයාලා ගාව තියෙන හොඳම පැන්සලක් හරි normal පැන්සලක් හරි භාවිත කරන්න මට ඕනේ පැන්සල කොහොමද චිත්‍රයන් නිර්මාණ කරන්න භාවිත කරන්නේ සහ අත කොහොමද චිත්‍රයන් නිර්මාණය කරන්න භාවිත කරන්න කියලා ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න මම ගිය පාර ගත්ත වීඩියෝ එකේ මූණමයි අරන් තියෙන්නේ මොකද ඒකේ අපි ඇස්කන් නාසය කට වෙන වෙනම ඇඳා අද මම ඒවා සම්පූර්ණව එකතු කරලා මූණක් නිර්මාණය කරන විදිය ඔයාලට මේ පෙන්වන්නයි හදන්නේ මම මුලින්ම කරේ මේකේ කලින් කිව්වා වගේ අපි කොටස් තුනකට වෙන් කර ගන්නවා නලලයි ඇයිබමයි අතර මේ කොටස් තුන සමාන කොටස් වෙනවා අන්නේ සමාන කොටස් තුන තමයි ඒ අදාළ ෆීචර්ස් ටික පිටින්න්නේ විශේෂයෙන්ම ඔයාලට පේනවාද මම පැන්සල අල්ලන් ඉන්න විදිය මේකට තමයි අපි ස්කෙච් කරනවා කියලා හරියටම කියන්නේ චිත්‍ර ශිල්පියෙක් බිහි වෙන්න ඕනේ ඇත්තටම මෙන්න මේ ක්‍රමවේදය තුල තමයි නැත්තම් කොටු ගහලවත් සමහර අය අහලා තිනවා කොටු ගහන්න ඕනේ නැද්ද කියලා සහ ගොඩක් අය කෝල් කරලත් අහනවා මගෙන් එතකොට කොටු ගහලා අඳිනවා කියන එක ගැන මම වෙනම කියලා දෙන්නම් චිත්‍ර ශිල්පියෙක් කියන්නේ කවුද කොටු ගහලා අඳිනවා කියන්නේ මොකද්ද කියන එක දැනට ඔයාලට ඇත්තටම ස්වභාවික චිත්‍ර ශිල්පියෙක් වෙන්න අවශ්‍ය නම් මම මේ කියන ක්‍රමවේදය අනුගමනය කරන්න අනිවාර්යයෙන්ම ඔයාලට චිත්‍ර ශිල්පියෙක් වෙන්න පුළුවන් සහ චිත්‍රයන් නිර්මාණය කරන්න පුළුවන් ඉක්මනින් ඉතා කෙටි කාලයක් තුළදී ඒ නිසා ගොඩක් try කරන්න මෙන්න මේ විදිහට පැන්සල අල්ලගෙන අඳින්න සහ උල හොඳට තියාගන්න අතේ කොළේ ගාවන්න යන්න එපාත හරියටම මේ මාක් කරගන්නේ මම pages හරියටම එතන ඇති කියලා හිතලා නෙමෙයි සාමාන්‍යයෙන් guess කරලා මාක් කරගන්න මේක වෙනස් කරගන්න පුළුවන් මට්ටමේ තියෙන සුළු වෙනසක් කරගන්න පුළුවන් ඒක නිසා හරි පැහැදිලි මාක් එකක් නෙමෙයි මේ normal අතට දැනෙන විදිහට සහ තමට පේන විදිහට ඒ හැඩරුව තියෙන විදිහට angle එකට සාමාන්‍යයෙන් මාක් කරගන්න විශේෂයෙන්ම දුර ප්‍රමාණවල මේ අවස්ථාවේදී හරියට තිබ්බාම ඇති හරියටම pieces අඳින්න ඕනේ සාමාන්‍යයෙන් දුර ප්‍රමාණ වලට තියෙන තැන් වල මේ විදිහට ඔයාට විතරක් පේන්න මාක් කරගන්න උත්සාහ කරන්න මම මේ මට ඔයාලට පේන්න ඕනින්ද ගොඩක් අතර මාක් කරන්නේ මෙච්චර ඕනින් නෑ සාමාන්‍යයෙන් මාක් කරගන්න හරියට මේ තැන් වල කියන දුර ප්‍රමාණ වල හරියට ඇහැයි ඇහි බෙමයි අතර දුර ඇහැයි නහයයි අතර දුර නහයයි කටයි අතර දුර ඔය ටික පැහැදිලිව හරියට මාක් කරගන්න උත්සාහ කරන්න මේ අවස්ථාවේදී අපි කරන්නේ කලින් මාක් කරගත්ත දුර ප්‍රමාණවල වලට හරියටම තියනවද බලලා පැන්සල පොඩ්ඩක් නැවත උල් කරගෙන පොඩ්ඩක් ඩීටේල් ටික හරියටම තියෙන තැන් වලින් පොඩ්ඩක් තව චූට්ටක් ඩාක් කරගන්නවා. ගොඩක් ඩාක් කරන්න යන්නේ සාමාන්‍යයෙන් ඩාක් කරලා එයාගේ ස්වභාවික හැඩයට ගොඩක් ළඟින් යන්න හදාගන්නවා ඩාක් කරන්න නැතුව. විශේෂයෙන් මතක තියාගන්න තමන් ගාව තියෙන පැන්සලේ උපරිම ඩාක් එකයි උපරිම ලයිට් එකයි මේ අවස්ථාවේදී භාවිත කරන්න වෙනවා. ඒ නිසා ඔයාලා අඳින පැන්සල තදට ඇඳලා බලන්න පොඩ්ඩක් කොළ කෑල්ලක තදට ස්කෙච් කරලා බලන්න සහ උපරිම ලයිට් එකෙන් අත උස්සලා උපරිම ලයිට් එකෙන් ස්කෙච් කරලා බලන්න ඒ දෙක අතර පරතරය කොච්චරද කියලා. ඒ දෙක අතර පරතරය තියාගෙන චිත්‍ර නිර්මාණය කරන්න ඔයා දැනගන්න ඕනේ මේ පැන්සලේ තවමට ඩාක් කරන්න පුළුවන්.
නැත්තම් මට මීට වැඩිය මේ පැන්සල ඩාර්ක් කරන්න බෑ. අන්නේ ඒ தත්ත්වය හොඳට මතක තියාගන්න ඕනේ. මොකද මේ චිත්‍රේ මේ රූපේ උපරිම ඩාර්ක් එක තියෙන්නේ කොතනද? උපරිම ලයිට් එක තියෙන්නේ කොතනද කියලා ඔයාලා හොඳට බලන්න ඕනේ. බලන්න මේ රූපේ දිහා මේ S2 සුදු බෝලේ නලල නහය මැද ඔළුවේ උඩ අර ධාරයක් වගේ තියෙන එකේ බෙදලා තියෙන තැන අන්න ඒ ටික තමයි උපරිම සුදු තියෙන්නේ. ඒකෙත් S2. එතකොට ඔයාලා පැන්සල භාවිතා කරනකොට හොඳට මතක තියාගන්න ඕනේ කොලේ තමයි අපි සුදු විදියට ගන්නෙ. එතකොට කොලේ පාට හරියටම තියෙන්න ඕනේ ඒ තැන් වල විතරයි. අනිත් තැන් ෂේඩින් වෙලා තියෙන්න ඕනේ. මොකද අනිත් හැම තැනක්ම මේකට නිර්මාණය වෙලා තියෙන්නේ යම් කිසි පාටක් එකතු වෙලා. එතකොට ඒ පාටට අදාළ පැන්සලින් නිර්මාණය කරනකොට එන කලර් එකක් තියෙනවා. අන්න ඒ කලර් එක ඒ පැති ඒ තැන් වල තියෙන්න ඕනේ. ඒක තමයි විශේෂත්වය. ඒ කියන්නේ තමන්ගේ පැන්සලේ උපරිම ඩාර්ක් එකයි උපරිම ලයිට් එකයි හරියට තේරුම් ගන්න. මගේ පැන්සලේ අඳින්න ඔයාගේ පැන්සලේ අඳින්න පුළුවන් ප්‍රමාණයට තමයි ඔයා අඳින්න ඕන. ඔයා මගේ පැන්සලේ ඩාර්ක් එක ගන්න යන්න එපා. එතකොට ඔයාගේ පැන්සලේ උපරිම ඩාර්ක් එක ඇඳෙන්නේ කොච්චරද? ඒ ප්‍රමාණය ඩාර්ක් එක තමයි ඔයා භාවිතා කරන්නේ උපරිම ඩාර්ක් එක වශයෙන්. එහෙනම් ඔයා ඒකට සාපේක්ෂව අනිත් තැන් වල ලයිට්නස් ඒ ගානට හදා ගන්න ඕනේ. අවස්ථාව ඉඳලා අපි චිත්‍රයට විශේෂ තැනක් දෙන්න ඕනේ. මොකද දැන් මේ අවස්ථාව ඉඳලා අපි ඩීටේල් හරියට අඳින්න පටන් ගන්න තියෙන්නේ. දැන් මේ අවස්ථාව ඉඳලා ඩීටේල් අඳිනකොට මූණේ හැඩේ තනිකර අපි අඳින රූපේ අපිට අර තියෙන රූපේ මෙවිලා පේන්න ඕනේ. ඇස්වල ඉඳලා ගත්තාම මූණ තියෙන හැඩේ උල් ගතිය ඒ වගේ දේවල් දැන් මතු කරන්න අරන් තියෙන්නේ. එතකොට මෙයාගේ මූණ කෙට් වෙන්න ඕනේ කොහෙන්ද, වීණි වෙන්න ඕනේ කොහෙන්ද, ඉරි කොයි අතරද තියෙන්නේ, මූණේ හැඩේ කොයි අතරද තියෙන්නේ, ඔය කරුණු ටික මේ අවස්ථාවේ හොඳට සලකා බලලා අඳිනකොට තීරණ ගන්න ඕනේ. මේක එකපාර කරන්න බැරි වුණා කියලා බය වෙන්න එපා. ඔයාට අනිවාර්යෙන් චිත්‍රයක් අඳින්න පුළුවන්. මම මේ ගොඩක් මේක උදේක්ම සමහර අයට අඳින්න පුළුවන් වෙන්න පුළුවන්, සමහර අයට අඳින්න ගොඩක් අපහසු වෙන අය ඉන්න පුළුවන්. මේ අවස්ථාව මම දීලා තියෙන්නේ ඔය දෙගොල්ලටම සමානව මේක ගලප ගන්න පුළුවන් වෙන්න. මම ඊළඟට ඔයාලට ඊළඟ වීඩියෝස් වලින් අනිවාර්යයෙන්ම අරන් එනවා ඔයාලට අඳින්න බැරි හේතු මොනවද කියන දෙයකට සමාන වීඩියෝස් ටිකක්. බලගත හුරු වෙලා නැත්තේ ඇයි? ඇයි ඔයාලට හරියට මැසර්මන්ට් එකක් ගන්න බැරි කියන එක සම්බන්ධයෙන්. සමේ ඉරි ගහනවා, කොටු ගහනවා, අත තියලා අඳිනවා, අත ගාවලා අඳිනවා කියන එකේ ඒක සහ චිත්‍ර ශිල්පියා අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද කියන එක. මොකද අපි දැන් පැන්සලක් මේ පැන්සලෙන්නේ අඳින්නේ. එතකොට පින්සලකින් අපි දෙයක් නිර්මාණය කරන්න ගියපුවාම, නැත්තම් සෙනඟ ගොඩක් ඉන්න තැනක අපි මොන හරි දෙයක් අඳින්න ගියපුවාම ඒක අඳින්න මෙන්න මේ ක්‍රමේ හුරු වෙලා තියෙන්න ඕනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා මතක තියාගන්න ඕනේ සැබෑ චිත්‍ර ශිල්පියා වෙන්නේ කොහොමද? ගෙදරක හැංගිලා චිත්‍රයක් අඳිනවද, නැත්නම් සමාජයට ගිහිල්ලා සමාජයේ ඉඳගෙන චිත්‍රයක් අඳිනවද කියලා. ඒක මම ඔයාලට පස්සේ කියලා දෙන්නම් මොකද්ද හරියටම වෙන්න ඕන කියලා. මතකදුව පුළුවන් තරම් අත උස්සලා අඳින්න try කරන්න. එතකොට ඔයාලට ඇත්තටම සැබෑම චිත්‍ර ශිල්පියෙක් වෙන්න පුළුවන් ඉතා කෙටි කාලයක. දරුවනේ මේ වීඩියෝ මාලාවේ මේ අදියර මම යොමු කරලා තියෙන්නේ පැන්සලක් විතරක් භාවිතා කරලා, තමන්ගාව ඔයාගාව තියෙන පැන්සල විතරක් භාවිතා කරලා මේ චිත්‍ර නිර්මාණය කරන විදිහට. තව අපට ගොඩාක් අමුද්‍රව්‍ය තියෙනවා මේ චිත්‍ර නිර්මාණය කරන්න යොදා ගන්න. ඒ නිසා මේ අවස්ථාවේදී පොඩි කාලයක් වැය වෙනවා මේ චිත්‍ර නිර්මාණය කරන්න. මොකද එක පැන්සලක් භාවිතා කරන නිසා අපි ඉදිරි වීඩියෝස් වලදී චාකෝල් වගේ භාවිතා කරලා නිර්මාණය කරන්න පටන් ගන්නවා. එතකොට අපිට ඉක්මනට මේ කාර්යය කරගන්න පුළුවන්. අපි හැකියාව වර්ධනය කරගන්න තමයි මේ පැන්සල විතරක් භාවිතා කරලා නිර්මාණය කරන්න මම මේ අවස්ථාව යොදාගෙන තියෙන්නේ. ඒකින්ද ඔයාලා පුළුවන් තරම් උත්සාහ කරන්න පැන්සල භාවිතා කරලා විතරක්
මෙම චිත්‍රය නිර්මාණය කරන්න. එතකොට ඔයාලගේ අත හුරු වෙනවා ගොඩාක් හොඳට අතේ තියෙන මසල්ස් හැඩගැහිලා අත බැලන්ස් වෙලා ඊළඟ අමුද්‍රව්‍ය වලින් චිත්‍රය නිර්මාණය කරන්න යන අවස්ථාව ඔයාලට වැඩි වෙනවා. විශේෂයෙන්ම පුතේ මේ ඇහි පිහාටු නිර්මාණය කරන හොඳට ඒවා තියෙන පැතිවලට ඇහි පිහාටු නිර්මාණය කරන්න මතක තියාගන්න. කොයි පැත්තටද ඇහි පිහාටු තියෙන්නේ, විශේෂයෙන්ම ඩාක් වෙලා තියෙන්නේ කොයි පැත්තේද ඇහි පිහාටු, ගොඩාක්ම ඇහි කෙරවලේ තමයි පිහාටු ඩාක් වෙලා තියෙන්නේ. ඒ නිසා වැඩියෙන් ඇහි පිහාටු තියෙන්නේ කොයි හරිද, අඩුවෙන් තියෙන්නේ කොයි හරිද කියලා හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ චිත්‍රය නිර්මාණය කරනකොට. හොඳට පැන්සල උල් කරලා ගන්න ඕනේ, හොඳ පොයින්ට් එකක් තියෙන්න ඕනේ ඇහි පිහාටු නිර්මාණය කරන අවස්ථාවේදී. ඒ වගේම තවත් දෙයක් තමයි මම මේ රූපේ නිර්මාණය කරනකොට ඇඟිල්ල භාවිත කරලා තියෙන මේ ෂේඩින්ග් ආ දැන් නැත්තම් පින්සලක් භාවිත කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේකට සාමාන්‍යයෙන් පුළුන් කෑල්ලක් පොඩි, එහෙම නැත්තම් කොටන් බටන් එකක්, ඒ වගේ දෙයක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්තම් හොඳට ඇඟිල්ල දාඩිය එහෙම නැතුව පිරිසිදුව තියෙනවා නම් ඇඟිල්ල භාවිත කරන්නත් පුළුවන්. තමන්ට පහසු පැන්සල පින්සලක් හරි නැත්තම් පුළුන් කෑල්ලක් හරි පොඩි සර්වියට් පේපර් කෑල්ලක් හරි භාවිත කරන්න ඕන මේ ෂේඩින් හදන්න. දැන් අපි හරියටම මේ ෂාප් ඩීටේල් මතු කරන්න යන්නේ. ඒක නිසා පැහැදිලිව හරියටම ෂාප් ඩීටේල් මතු කරන්න උත්සාහ කරන මේ අවස්ථාවේදී හරියටම හැඩරුව ගන්න බලන්න, නිකට හැඩරුව. එතකොට මෙයාගේ මේ දෙපැත්තෙන් වල බැහැලා තියෙන ප්‍රමාණය කට දෙපැත්තෙන්, ඒ වගේ සැලකිලිමත් වෙලා ෂේඩ් වෙන්න ඕනේ පැති. හොඳට එළිය අඳුර තියෙන තැන් හරියට අඳුරගෙන ඩීටේල් මතු කරන්න උත්සාහ කරන්න. කලින් කිව්වා වගේ ඔයාලට ඉරේසර් එකක් භාවිත කරන්න නම් පොඩ්ඩක් මේ ඇහි සුදු පාට තැන් හදාගන්න. එතකොට නහය උඩ ඒ වගේ තැන්වල සුදුමත් හදාගන්න. මම නම් මේකේ නීඩඩ් ඉරේසර් එකක් භාවිත කරන්නේ. ඔයාලට රබර් ඉරේසර් එකක් කපලා උල් හැඩයට පොඩ්ඩක් හදාගන්නත් පුළුවන්. ඒ වගේ මම ඊළඟ වීඩියෝ වලින් වලට අරන්ගෙනවා වෝටර් කලර් වලින් අඳින්නේ කොහොමද, පැස්ටල් වලින් අඳින්නේ කොහොමද, එතකොට ඔයිල් පේන්ට් භාවිත කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් විශේෂ වීඩියෝස්. මේ අවස්ථාව මම ඇත්තටම පැන්සලක් විතරක් භාවිත කරන්නේ කොහොමද, විශේෂයෙන් චාකෝල් වලින් අඳින්නේ කොහොමද, ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම ඉදිරි වීඩියෝස් වලින් ළඟදීම අරන්ගෙන පුළුවන් තරම් මේ මම කියලා දෙන විදිහට අත පාවිච්චි කරන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලට මේ වීඩියෝස් වලට යන්න ගොඩක් පහසු වෙනවා.
හොඳයි දරුණේ මේ වීඩියෝ එකේ ඉතුරු ටිකත් ඔයාලා බලලා මේකේ අන්තිමට ප්‍රතිඵලය පොඩ්ඩක් බලලා මොකද්ද මේකේ වෙන්නේ කියන එක හරියට බලන්න සහායකෙන් හොඳ අත්දැකීමක් ගන්න මම මෙතනින් අද මේ වීඩියෝ එක නවත්තනවා නැවත ඔයාලට අලුත් වීඩියෝ එකක් අරන් එනවා අලුත් අත්දැකීමක් චිත්‍ර ශිල්පියෙක් කියන්නේ කොහොමද චිත්‍ර ශිල්පියෙක් බිහි වෙන්නේ කොහොමද සහ ඒ වගේ ගොඩක් තොරතුරු මොනවද මේ ආධ්‍යාත්මෙත් එක්ක චිත්‍ර ශිල්පියෙක් රැඳිලා තියෙන්නේ කොහොමද කියලා හොඳයි එහෙනම් සියලු දෙනාටම ජය වේවා තෙරුවන් සරණයි ගිහිල්ලා එන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු